හයි යාළුවනේ, අපි දැන් මාළුවෙක් කල්ලන්න තමයි ආවේ. අද සෙවල ටික හදාගන්න හිට තමයි පෙන්වන්න හදන්නේ. බලමු අද අපි ලොකු මාළුවෙක් තමයි අල්ලන්න ආවේ අද. දැන් තමයි සෙවල ටික. ඔව් ඉතින් දැන් සෙවල ටික හදාගන්න තමයි හිට තමයි පෙන්වන්න හදන්නේ. මේ සෙවල ටික කෙලින්ම ටිකක් අයින් කරගන්න ඕන. මෙහෙම අයින් කරගෙන දැන් මෙහෙම ගිහිල්ලා ඉතින් ගිහිල්ලා වතුර ටිකක් ගේන්න ඕන. වතුර ටිකක් සාමාන්‍ය වතුර ටිකක් ගන්න ඕනේ. මේකට දාන්න ඕන දැන් ලුණු ටිකක්. මේ තමයි ලුණු එක. සාමාන්‍යයෙන් පොඩ්ඩක් දාගත්තම ඇති සෙවල හදන්න ඕනේ පොඩ්ඩක්. මාළුවෙක් සාමාන්‍යයෙන් මේ වගේ ලුණු ටිකක් තමයි දාගන්නේ. තටුට්ටක් විතර දාගමු මේ ඇති. මේක හොඳට කවලම් කරගන්න ඕන මේ විදියට. ඔන්න ඔය විදියට කවලම් කරගෙන හොඳට දිය වෙනකන් කවලම් කරගන්න ඕන. කවලම් කරගෙන මෙන්න මෙතනින් සෙවල ටිකක් ගන්න. මෙන්න මේ වගේ ටිකක් ගත්තම ඇති. ටිකක් එන්නෙත් නැහැ. ඔන්න ඔය වගේ ටිකක් ගත්තම ඇති. අර මෙන්න මේකට දාලා චුට්ටක් අතින් මෙන්න මෙහෙම කරුණ නැත්තම් කැදිලි ගහිනවා. සෙවලේ කැඩෙන්න බලනවා. දැන් සෙවලේ හරි. දැන් තියෙන්නේ මෙන්න මෙතනින් තියලා බලමු දැන්. ඉතලා එම ගහගෙන. එම ගහන හැටි පෙන්වන්න. සෙල්ලම් මේක තියාගෙන අපි දැන් එම ගහගෙන බලමු. මේ දිහේ මම අලුතෙන් හදාගත්ත ඉස්පිල්ලාව. බීම් බටේකින් හදාගත්ත ඉස්පිල්ලාව. ලොකු මාළුවෙක් කෑවොත් සමහර විට කඩන් ගියොත් කියලා තමයි මේක මම අපෝල් ලියලා බඳින්න හදන්නේ. හරියට බැඳ ගන්න ඕන පිත්තේ අබිස විඳන් ගියා. මෙතනින් ගන්න හැක්කෙන්න ඕන මාළු කෝරයියා. ලොකු මාළු තමයි කන්නේ. එක දවසක් ඇවිල්ලා ඇල්ලුවා පිත්ත තංගුසක් කඩාගෙන කටුත් කෙලින් කරගෙන ගියේ. අද බලමු ලොකු කටු දෙහෙකුත් දාගෙන ලොකු තංගුසකුත් දාගෙන තමයි ආවේ. බලමු එම ගහලා. ඉස්පිල්ලාව හොඳක් දන්නේ නැහැ. බලමු ඉස්සරලා දාලා. මෙන්න මේ ආකාරයට එම ගහන්න ඕන. අන්න හොම කරකවනවා. පොඩි වෙලාවක් ඉන්නවනේ මාළු එක්ක කනක.
කට්ටිය හැමෝම කියලා දිනවා කතා කරන්න තුරු ආලුවෙක් අල්ලන්න එපා, කතා කරලා වීඩියෝ එකක් දාන්නේ කියලා. අද වෙනසටත් එක පොඩ්ඩක් කතා කරලා තමයි වීඩියෝ එකක් දාන්න හිතන් ඉන්නේ. මාළු වරහගෙන ගහනවා. ඒක නම් කාලෙ ගිහිල්ලා. අනේ ලොකු මාළියෙක් කන්නේ කැටලක් සමහර විට. තව විනාඩි 2-3කින් වගේ ලොකු මාළියෙක් කල්ලන්න හැටි බලා ගන්න පුළුවන්. ඇවිල්ල තියෙන්නේ මාළු. ඔලොකු මාළුවෙක් ගහන. ඔන්න බඩු කෑ කාල දිල්ල. තේරෙනවනේ ඔන්න කන මාළු. මේට වැඩිය ලොකු මාළු කනෝ. තේරෙනවනේ කට්ට බලන්න කට්ට කාලා තියෙන්නේ හොඳට. කොහොමනේ ලයින් නේ මේගොල්ලෝ තමයි කන්නේ. මේ පෙඩි ලොකු කට්ටියක් කනෝ. කෑවන් පස්සේ ගන්න අමාරුයි තියෙන. මොමගේ කට්ටිය තමයි ගන්න ලේසි. මම හැමෝටම කිව්වේ මාළු අල්ලනවා නම් හොඳම දීසේ වෙල තමයි. දැක්කද යාළුවනේ මාළු අල්ලනවා. ඔව් තව දීගින් තමයි තින් කන්නේ. දැන් බය වෙලා තියෙන්නේ. ඉතින් ආපහු දාලා බලමු ඊළඟට කන්නේ මොකද කියලා. මම බලාපොරොත්තු හිටියේ ඌ නෙමෙයි, කැටලෙක් කල්ලන්න ඌවලන්ට පෙන්නන්න. ඒ රොහුවෙක් කැල්ලුවේ. බලමු අපි කැටලෙක් අල්ලලා ඌවලන්ට කැටලෙක් පෙන්නන්න අල්ලලා.